जनपद उपगे केस केलिन सिटू यह की राहसक्त ऐतर अमेरिका एक्सेस जनपदे ही नेवाडा प्रांते ही लास वेगास अगनगर बाल प्रदेशे ही मोजावे ना मरुखातर गैती अतिशय संकीर्ण एक्सेस जनपद गुण हमुदा संकीर्ण यह की एडवर्ड्स गुण हमुदा खंडोर मेम गुण हमुदा खंडोरे ही सेवक संख्या व मेवन विट तुंदास तुंदास पांसी अतर वेते गणन मलाती बे मे सेवकयन सियलु देना एक्सत जनपदयट इता तदिन आदरय करन देश प्रेमीन अतुरिन तोरा गन्न उन्वन अतर ओहु ओंगे दरु पौल समगम मेम कंदौरहिम वेसेति इन पितवयाम ओउन बहुलव नोकरन अतर एम कंदौरे सेवेट बेदेन्नो සිය නෑ හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ গুপ্ত ජීවිත ගත කරති මෙම කඳවුරට එහි 55 වසරක ඉතිහාසය පුරා පටබදින ලද අන්වර්ථ නාමයන් ගණන 27ක් පමණ වේ එනමුත් වැදගත් වන්නේ ඊන් එකදු නාමයක්වත් නොවේ ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නවා සුප්‍රකට අන්වර්ථ නාමයක් ඇත ඒ 51 වෙනි කලාපය නොහොත් ඒරියා 51 යන නාමයයි ඒරියා 51 යනු උදේ ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටකවල එන සංකේතමය වටිනාකමක් ඇති මුසාවක්වත් නොයසේ නම් විශ්ව රහස් පසුපස යන දැනුම පිපාසිතයන්ගේ සිත්හිම වෙන ෆැන්ටසියක්වත් ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂ්‍යයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුද කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවන්නක් පවතී. මේ ඇමරිකානු අභ්‍යවකාශ ආඥාදායකගේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස සිවිල් හෝ සාමාන්‍ය ත්‍රිවිධ හමුදා ගුවන් යානාවලට පිවිසුම ඇසිරු කලාපයක් කොට ඇත. මාමිම කඳවුර ගැන සැකවින් ඔබට විස්තරයක් ගෙනාවේ පෙරකි කෙස් කෙලින් සිටුවන රහස මෙම කඳවුර තුලම ලොවින් සංගවා ඇත්තක් බැවිනි. එහෙත් අනික් සෑම ශිෂ්ටාචාරයේ සොලවන රහසක් මෙන්ම මේ රහසද සියලු විදුලි ආරක්ෂක පද්ධතීන් සියලු CCTV කැමරා සියලු M16 රයිෆල සියලු පරිගණක නිරීක්ෂණ පද්ධතීන් මැඩගෙන මහජන සබරට කාඳු වී තිබේ. එවැනි රහස් සංගවා තිබීම කිසි විටක සිදු කළ නොහෙන්නේ ඇයිදයි ඔබට මේ කියවන විට වැටහෙනු ඇත. මෙකි රහස් කඳවුර තුල පිටසක්වල අතිශය බුද්ධිමත් තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවි වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් සොත්තු සේවා අධිපති උපවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතරතුර සමීපයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්. මෙවැනි හමුවලදී හෙළිදරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි. පිටසක්වල ජීවීහු අතර දුර බැහැර ග්‍රහලෝක ඉපිද ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන්
महा पनिरुवनक सरण गिय कोट्टाशयक वेति ओहु असम सम मानसिक शक्तियेन अतिशयिन बल संपन्न जीवी हुवेति सिय देशक नायकयाट ओहु तत्थाग सह नीदोक यन नामयन्गिन अमतति මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබෙහි ග්‍රහලෝකවල සිටින බුදුන් සරණ ගිය විශ්ව බෞද්ධ ප්‍රජාවක් ගැන නොවේද? ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික තාක්ෂණික රහසිය ගණනක් ඇතත් මෙවැනි ආගමික රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු පෘථුවි ආගමික දර්ශනයක් Taman හඳුනතැයි ඔවුන් පවසා නැත. මේ එවැනි රහසක් ලොවට කාන්දු පළමු අවස්ථාවයි බුදු පියාණන්ගේ විශ්වණීයත්වය තථාගතයන් සිදත් සංගරා ඇජරණට අනුව යථාගත හේවත් සත්‍යගාමී වූ යන්නය නොයසේනම් සත්‍ය මඟ පිළිපන් යන්නය බුදු පියාණෝ දෙවියන් උදෙසා බඹුන් උදෙසා අමනුෂ්‍යය උදෙසා මෙන්ම සකල විද විශ්ව ජීවී උදසාත් කරන ලද සූත්‍ර දේශනායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ තථාගතයන් නාමයෙනි. තථාගතයන්ෝ සිදත් සංගරා ඇජරණට අනුව යථාගත හේවත් සත්‍යගාමී වූ යන්නය. නොයසේනම් සත්‍ය මඟ පිළිපන් යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා බඹුන් උදෙසා අමනුෂ්‍ය උදසා මෙන්ම සකල විද විශ්ව ජීවී උදසා කරන ලද සූත්‍ර දේශනායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ තථාගත යන නාමයෙනි. උදාහරණ වශයෙන් අමනුෂ්‍ය බලපෑමෙන් වේශාලිය මුදවා ගනුවස් කළ රතන සූත්‍රයේහි තථාගතන් දේව මනුස්ස පූජිතන් යනුවෙන් සඳහන් කළසේක. තවද මේ නමින් උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ දජග්ග පරිත්තේහිද ආඨානාටිය පරිත්තේහිද මහා මංගල සූත්‍රයේහිද අනාගත වංශ දේශනායේහිද බණවර කතායේහි සක් දෙව් රජු සහම්පති මහ බඹු වෙසමුණියක් රජු සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවීහු උන්වහන්සේ ඇමතීමටද තථාගත නාමයම යොදාගෙන තිබීමය. එසේනම් තථාගත නාමය මේ සක්වා තලයෙන්ද බැහැර වෙසෙන ජීවීන් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන තථාග්‍රහ නාමයමය. අප බුද්ධ ලෙසින් නමතන විශ්ව ගුරුවරයාණන්ගේ පිටසක්වල සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැකිය. දැන් නිදෝක් නාමය ගැන බලමු. බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි නිදුක්ක යන නාමය. අප බුදුරදුන්ට නිදුකානන් වහන්සේය යමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදස් සංගරා විවරණයට අනුව නි නම් වැරූ හෙවත් වෙනසූ යන්නේය. දුක්ඛ යන එහි අර්ථයටම යෙදේ. එනයි නිදුකානෝ යනු දුක විනාශ කර දමා ජයගත් තැනැත්තාරන් වහන්සේය. දැන් ආඨානාටිය බණවරයගෙන බලන්න. එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයේ සිට උන්වහන්සේව මෙලෙස අමතයි. නිදුකානන් වහන්ස, ඒ රජහට ආකාශ තලයේ ආඨානාට කුසිනාට පරකුසිනාට නාටපරිය පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකානන් වහන්ස කුවේර නම් රජහුගේ විසානා නම් රාජධානියක්ද ඇති. නිදුකානන් වහන්ස රෞද්‍ර නපුරු ගති ඇති එකට එක් කරන්නා වූ අමනුෂ්‍යයෝද ඇත්තාහ. නිදුකානන් වහන්ස මේ ආඨානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු භික්ෂුණීන්ගේද උපාසක උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද නොවේසීම පිණිසද සුවසේ විසීම පිණිසද පවතින්නේය.
වෛශ්‍රවණ නම් බල සම්පන්න පිටසක්වල ජීවී නායකයා තිලෝකුරු බුදු පියාණන් අමතා ඇත්තේද නිදුකාණන් වහන්සේ යන නාමයෙනි බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට අනුව මේ දිව්‍ය ලෝකතලයන්ගේ ආයු කාලය මිනිස් ලෝක ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි කාලය ඇල්බර්ට් අයින්ස්ටයින් මහා ඇදුරාට අනුව අප විසින් ගොඩනගාගත් හුදු මනක් කල්පිතයක් පමණක් නොවේ විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක ජීව ඔර්ලෝසුවක් ඇත එනම් මිනිස් ලෝක කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිවි රාජයා රජ කරන චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේ හි ආයුෂ මනුෂ්‍ය ලෝක කාලයේ වර්ෂ මිලියන 9.4ක් වේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාලයක් පමණි එය විශ්ව ඔර්ලෝසුවට අනුව නම් ඊටම සුළු කාලයකි චාතුරු මහා රාජික ඔර්ලෝසුවට අනුව නම් තත්පර ගණනකි මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාට්‍ය විමසූ දිව්‍ය යක්ෂ කුම්බාණ්ඩ රාජයනට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි එසේනම් එදා ගෞතම සරණ ගිය ඒලියන් උපාසක උපාසිකාවන් මෙන්ම එදා බුදුපාසෙවනේ ආර්ය සත්‍ය අවබෝධ කරගත් ඒලියන් සෝතාගාමීන් රහතුන් මේ මොහොත වන විටත් හබල් දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාටවල සිට නම් බුද්ධාය කියනවා විය යුතුය මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් පවසන අන්දමට පිටසක්වල ඉතා බල සම්පන්න ජීවීන් සිටිනමුත් ඔවුන් අප ගැන හොඳින් දන්නාමුත් ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද යන්න ඔහුට බලවත් ප්‍රහෙලිකාවකි ඔහුට ප්‍රහෙලිකාවක් වුවත් එය මාහට ඔහු යම් දිනක පුද්ගලිකව හමු වෙතොත් මට මෙසේ පහදා දිය හැක අදටත් ඔහු මහ පොළොවේ ඔවුන් හා සංවේදනය කළ හැකි උන් සමග බුදුදහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක මිනිස් ලොවෙන් පිටතක් දන්නා එකම මිනිස් දහම බුදුදහමයි ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත ඔහු පුතුයි ජීවීන්ට වඩා බෙහෙවින් බලසම්පන්න වුවත් ඔහු අප ආක්‍රමණය නොකරන්නේ බුද්ධෝත්පාද ගහලෝකය ඔහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය මාගේ ධර්මයේ ඒ දිවහින් හිසුරකින්නේය යන බුද්ධ විවරණය ලබා බුදුදහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත් මොනතරම් දියුණු ත්‍ස්තජාල මොනතරම් ධනවත් රටවල් සමග ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔහු අසමත් වන්නේත් උක්ත බලවත් සක්වල ජීවීන්ගේ රැකවරණය නිසාම විය නොහැකිද රෝම චෝල මණ්ඩල අරාබි බ්‍රිතාන්‍ය ආදී වූ මහා බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යයන්ට ඒ කුඩා දූපතේ බුදුසසුන අතුගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වෙරදරුවත් නොහැකි විය එසේනම් මේ ගහලෝකේ රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද